අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම් භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද මේ උතුම්ම සද්ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ දහම් පාරමී සංසඳේ පින්වත් පිරිසත් කුරුණෑගල පදිංචි අචලා තුෂාරි කැප්පැටිපොළ මහත්මිය තරිඳු පුතුණුවන්
කසුනිකා දියණිය ඇතුළු මෙන්න මේ පින්වන්ත පිරිස. ඒ පින්වත් දෙපළ තමයි අද මේ දේශනාවේ දායකත්වයේ දරන්නේ. අපි මේ පින්වතුන්ට දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි මේ විලාවේදී බලාපොරොත්තු වන්නේ. අපි මේ දවස්වල විශේෂ ධර්ම දේශනාවක් සූත්‍රයක් මූලික කරගෙන සිද්ධ කරගෙන ආවා. මජ්ක්‍ධිම නිකායේ පළමුවෙනි පොතේ රත විනීත කියන සූත්‍ර දේශනාව. අපි මේ දේශනාව මූලික කරගෙන පින්වත්නි මේ වෙනකොට දේශනාවල් 9ක් දේශනා කරලා අවසන්. බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණි එක්තරා භික්ෂුන් වහන්සේලා පිරිසකට මේ දස කතා මොනවද කියලා කියලා දෙන දේශනාව. අපි මේ වෙනකොට දස කතාවල පළවෙනි කාරණාව සාකච්ඡා කරගෙන යන්නේ. ඒ පළවෙනි කාරණාවේ අපට කතා කරන්න අවස්ථාවක් ලැබුණ දුතාංග පිළිබඳ. පළවෙනි කරුණ තමයි අල්පේච්ඡ භාවය අපිච්ච කතා. එතකොට ඒක යටතේ අපට කතා කරන්න අවස්ථාවක් ලැබෙනවා ප්‍රතිපිලිබඳ අල්පේච්ඡ භාවය. ඒ වගේම දුතාංග පිළිබඳ අල්පේච්ඡ භාවය. ඒ වගේම පරයාප්තිය පිළිබඳ අල්පේච්ඡ භාවය. ඒ වගේම අධිගම පිළිබඳ අල්පේච්ඡ භාවය. මෙන්න මේ මට්ටම් හතර අපිට මේ මාතෘකාව යටතේ කතා කරන්න තියෙනවා. අර දුතාංග පිළිබඳ අල්පේච්ඡ භාවය කියන්නේ දුතාංග රකින භික්ෂුන් වහන්සේලා කවදාවත් තමන්ගේ ළඟ තියෙන දුතාංග තවත් කෙනෙකුට දැනගන්න ඉඩ තියන්නේ නෑ. මොකද මේ ශාසනයේ සැබෑ ශ්‍රාවකයන් වහන්සේගේ ලක්ෂණය තමයි ගුණය සංගවලා වරද පෙන්වනවා. තමාගේ ළඟ තියෙන ගුණය සංගවලා තමාගේ ළඟ තියෙන වරද සබ්‍රක්‍මචාරීන් වහන්සේලාට පෙන්වලා ඒ වරද නිවැරදි කරගන්නවා. හැබැයි පින්වත්නි මේ බාල ස්වභාවයේ තියෙන බාලයාගේ ලක්ෂණය තමයි තමන්ගේ ළඟ තියෙන නැති ගුණ පෙන්වලා වරද සංගවනවා. එහෙම නැත්නම් තියෙන ගුණ පෙන්වනවා වරද සංගවනවා. නමුත් සැබෑ ශ්‍රාවකයා කවදාවත් යම් ක්‍රමයකින්වත් තමන්ගේ ගුණය පෙන්වන්න යන්නේ නෑ. ඒක පින්ඔතුනි විශේෂ කරුණ. දැන් මෙනි මේක යටතේ අපට කතා කරන්න අපි තෝරගත්ත දුතාංග කියන්නේ මොනවද කියලා. ඒක තරමක් දිග මාතෘකාවක්. නමුත් මෙවැනි මාතෘකාවල අපට ධර්මී සාකච්ඡා කරන්න ලැබෙන ඉඩ අවකාශය ඉතාම අඩු නිසා අපි කල්පනා කරා මේ දේශනාව මූලික කරගෙන ඒ කාරණාවත් සාකච්ඡා කරන්න ඕන කියලා. අපි දුතාංග සඳහන් කරා 13ක් තියෙන බව. පංසකෝලික අංගය, තෙචීවර කංගය, පින්ඩපාති කංගය, සපදානචාරි කංගය, ඒකාසනි කංගය, පත්තපින්ඩි කංගය, කලුපච්චා බත්ති කංගය, ආරණ්‍ය කංගය, රුක්කමූලි කංගය, අබ්බෝකාසි කංගය, සෝසානි කංගය, යතා සත්තනි කංගය, නේසජ්ජ කංගය කියලා දුතාංග 13ක් තියෙනවා. අපි මේ වෙනකොට රුක්කමූලි කංගය කියන දුතාංගය දක්වා සාකච්ඡා කරලා අවසන්. අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ ආරණ්‍ය කංගය කියන දුතාංගය. මේ දුතාංගයත් අර කලින් දුතාංග වගේම තමයි වාක්‍ය දෙකක් තියෙනව සමාදන් වෙන්න පුළුවන්. අපි මතක් කරලා තියෙනවා දුතාංගයක් සමාදන් වෙනකොට බුදුරජාණන් වහන්සේගෙන් සමාදන් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අග්ගශාවකයන් වහන්සේලාගෙන් සමාදන් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මහරහතන් වහන්සේලාගෙන් සමාදන් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සෝවාන් සකදාගාමි අනාගාමි කියන මෙනිමේ ආරයන් වහන්සේලාගෙන් සමාදන් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ත්‍රිපිටකයේම පාඩම් පිටක දෙකක් පාඩම් එක පිටකයක් පාඩම් ත්‍රිපිටකයේ අට කතාවයි පාඩම් මෙනි මේ වගේ ආරයන් වහන්සේ නමක් කවුරුරි භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා නම් ඒ භික්ෂුන් වහන්සේලාගෙන් සමාදන් වෙන්න ඕන. එහෙමත් නැත්නම් පිංගතුනි බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන චෛත්‍යයක් ළඟට ගිහිල්ලා එහෙම නැත්නම් බෝධියක් ළඟට ගිහිල්ලා ධාතු මන්දිරයක් ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ තමන්ට මේ දුතාංගය සමාදන් කරනවා කියන සංඥාව පිහිටුවාගෙන තමන්ට දුතාංග සමාදන් වෙන්න පුළුවන් වාක්‍ය දෙකක් කියමින් පළවෙනි වාක්‍ය තමයි කාමන්ත සේනාසනං පටික්කිපාමි
ගාමාන්ත සේනාසනේ හැර වාසය කරමි ආරණ්‍යකංගං සමාදියාමි ආරණ්‍යකංගේ සමාදන් වෙමි කියලා මෙනි මේ වාක්‍ය දෙකෙන් එකක් ප්‍රකාශ කරමින් සමාදන් වෙන්න පුළුවන් දැන් මෙහෙම සමාදන් වෙන මේ තෙරුන් වහන්සේ භික්ෂුන් වහන්සේ මේ ආරණ්‍යකංග දුතාංගේ සමාදන් වෙන ක්‍රමය දැනගන්නට ඕන මොකද්ද මේ ආරණ්‍යකංග දුතාංගේදී කරන්න තියෙන්නේ තමන්ට වාසය කරන්න සුදුසු ස්ථානය හැටියට තෝරගන්න තියෙන්නේ ආරණ්‍ය එතන කියන්නේ ග්‍රාමාන්තර සේනාසනයේ හැර ග්‍රාමාන්ත සේනාසනයේ හැර ආරණ්‍යී තමයි වාසය කරන්නට ඕන මොකද්ද මේ ගාමාන්ත සේනාසනයේ කියලා කියන්නේ ග්‍රාමාන්ත සේනාසනයේ කියන්නේ ගමේ සීමාවේ හදලා තියෙන පන්සල සාමාන්‍යයෙන් පිඟත්නි පන්සලක් හදනකොට නගරේ මැද නගරයට වඩා මේ ගම කෙළවරේ තමයි හදන්නට ඕන ඒ ගම කෙළවර හදනකොට මේ ගමේ කෙළවර අපි දැනගෙන ඉන්නටත් ඕන ඒ ගමේ කෙළවර හඳුන්වනවා ග්‍රාමෝපචාරය කියලා දැන් අපි ගමක් කියලා හඳුනා ගන්නේ ධර්මයේ විස්තර කරලා තියෙනවා එක ගියක් තියෙනවනะ ගෙවල් ගොඩක් තියෙනවනะ හැබැයි ගෙවල් තියෙනවා මිනිස්සු නෑ නමුත් යම් කාලයක මේවයි මිනිස්සු වෙලා පදිංචි වෙන්න පුළුවන් එහෙම ගෙවල් තියෙනවනะ එහෙමත් නැත්තම් අපි හිතමු දැන් ওই ගැල් කරුවන් සාත්තු වාහකයෝ කියලා අපි හඳුන්වනවා ඒ ගැල් කරුවෝ යම් යම් තැන්වල යනකොට තමන්ගේ යම් යම් කටයුතු වෙනුවෙන් යම් භූමි තෝරාගෙන ඒවයි වාසය කරනවා යටත් පිරිසෙන් යම් තැනක පින්වතුනි මාස 4ක් ඒ ගැල් කරුවෝ හිටියොත් ඒ තැනත් ගමක් හැටියට තමයි නම් කරගන්න තියෙන්නේ දැන් මේ සිල්පද රකින භික්ෂුන් වහන්සේ ගම මොකද්ද කියලා තෝරා ගන්නකොට තෝරා ගන්න ඕනේ මිනි මේ වගේ දේවල් හිතලා දැන් ඔන්නයේ ගමේ අන්තිම කෙළවර තමයි ගමේ සීමාව එහෙම නැත්නම් ගාමෝපචාරය කියලා තොකට කියනවා උපචාරය කියන්නේ සීමාව දැන් මේ ගමේ සීමාවෙන් එහා පැත්තේ තමයි කියන්නේ සීමාව ළඟම තමයි පන්සලක් හදන්නේ ඒ පන්සලට තමයි කියන්නේ ග්‍රාමාන්තර සේනාසනයි කියලා දැන් මේ ආරණ්‍යකංග දුතාංගේ සමාදන් වෙන භික්ෂුන් වහන්සේට ඔය ග්‍රාමාන්ත සේනාසනයේ වාසය කරන්න බෑ. ওই ග්‍රාමාන්ත සේනාසනය මම සදහන් කරා හදන්න ඕන ගමේ කෙළවරේ. අපි බලමු ධර්මී විස්තර කරලා තියෙන විදියට කොහොමද ওই ගමේ කෙළවර හොයාගන්නේ කියලා. අපි දැන් මතක් කළා ගම කියන්නේ අර වගේ එක ගෙයක්, ගෙවල් ගොඩක්, යටත් පිරිසින් ගැල් සාත්තු කරවෝ මාස 4ක් හිටියත් ඒ තැනත් ගමක් හැටියට හඳුන්වනවා. එතකොට ඔන්නෝයි ගමේ ඉඳලා එහාට යන සීමාවක් තියෙනවා. ඒ සීමාව හඳුනාගන්න විදිය අපේ ධර්මයේ විස්තර කරලා තියෙනවා. අපි පිංගුතුන් අහලා තියෙනවා අර නගරූපම සූත්‍රයේ වගේ සූත්‍රවල නගරයක් නිර්මාණය කරනකොට ඒ නගරේ තියෙන ප්‍රධාන අංගයක් තමයි ඒශිකා ස්තම්භය කියන්නේ. ඒක මෙහෙම නැත්නම් ඉන්ද්‍රකීලය කියලා අපිට කියනවා. ඔන්නයේ ඉන්ද්‍රකීලය සාමාන්‍යයෙන් එකක් තියෙනවා නම් ඒක කුඩා නගරයක්. හැබැයි ඉන්ද්‍රකීල දෙකක් තියෙනවා නම් ඒ නගරය හඳුන්වනවා මහා නගරයක් කියලා. සාමාන්‍යයෙන් අනුරාධපුරය වගේ නගර ගත්තම ඒව හඳුන්වන්නේ මහා නගර හැටියට. අනුරාධපුර ග්‍රාමය හඳුන්වන්නේ මහා නගර හැටියට. අනුරාධපුරයේ වගේ නගරයක් ගත්තොත් පිංඔතුණි අර වගේ ඉන්ද්‍රකීල දෙකක් තියෙනවා. හැබැයි කුඩා නගරයක එක ඉන්ද්‍රකීලයයි තියෙන්නේ. ඊළඟට පිංවත්නි ඔය නගරේ වටා වට කරලා තියෙනව පවුරක්. පවුරකින් ඒ නගරය වට කරලා තියෙන්නේ. දැන් ඔන්නෝ මේ නගරයෙන් කොහොමද අපි ගම හොයාගන්නේ? ගම හොයාගන්නේ ඒ නගරේ අභ්‍යන්තර ඉන්ද්‍රකීලයේ ළඟ ඉඳලා ලෙඩ්ඩු පාතයක දුර අභ්‍යන්තර ඉන්ද්‍රකීලයේ ළඟ ඉඳලා ලෙඩ්ඩු පාතයක දුර තමයි පිංගත්ති මේ ගමේ සීමාව හොයා ගන්නට ඕන මොකද පිංගොතුනි මේ ලෙඩ්ඩු පාතය කියලා කියන්නේ ලෙඩ්ඩු පාතය කියලා කියන්නේ අර අභ්‍යන්තර ඉන්ද්‍රකීලයේ ළඟ ඉඳලා ගලක් ඉස්සරහට විසිකරලා ගහන දුර. ඔන්න ඕක
ඔය ලෙඩුපාත දුර විනයේ එක සීමාවක් එක ක්‍රමයකට සීමාව නම් කරලා තියෙනවා සූත්‍ර පිටකේ තවත් ක්‍රමයකට ඔය ලෙඩුපාතේ දුර නම් කරලා තියෙනවා විනය ක්‍රමයට ගත්තොතින් අර ඉන්ද්‍රකීලයේ ළඟ ඉඳලා ශක්තිවන්ත පුරුෂේ ශක්තිවන්ත තරුණ පුරුෂේ ගලක් අරගෙන ඒ ගල ඈතට විසි කරලා ගහනවා අන්න ඒ ගල වැටෙන යම් තැනක් තියෙනවා නම් අන්න ඒක තමයි ලෙඩුපාතේ දුර කියලා කියන්නේ අන්න එතනට තමයි ගාමෝපචාරය කියලා කියන්නේ එහෙම නැත්නම් තවත් විදියකින් කියනවා නම් ගමේ සීමාව අර ප්‍රාකාරයේ ළඟට එනකන් ගම එතන ඉඳලා ඉදිරියට ගලක් විසි කරලා ගහනවා ශක්තිවන්ත පුරුෂේ අන්න ඒ ගහලා ගල වැටෙන යම් තැනක් තියෙනවා නම් අන්න එතන තමයි ගමේ සීමාව. ඒකට තමයි ගාමෝපචාරය කියලා කියන්නේ. ඊළඟට පින්වතුනි දැන් ඔය කතා කළේ විනය ක්‍රමයට ලෙඩුපාතේ දුර හොයාගන්න විදිය. ඊළඟට සූත්‍ර ක්‍රමයට තවත් ක්‍රමයක් කියලා තියෙනවා යම් කිසි කෙනෙක් කවුඩෙක් එළවන සංඥාවෙන් කවුඩෙක් එළවන සංඥාවෙන් ගලක් ගහනවන අන්න ඒ ගල වැටෙන තැන තමයි ග්‍රාමෝපචාරය කියලා කියන්නේ. ඔන්නෝය ගල වැටෙන තැනින් එහා පැත්තේ තමයි අර ග්‍රාමාන්තර සේනාසන හදන්න පුළුවන්. ගමේ සීමාවෙන් එහා එතන තමයි ග්‍රාමාන්තර සේනාසන හදන්න පුළුවන්. ඊළඟට පින්වතුනි දෙවෙනි ක්‍රමය තමයි දැන් පළවෙනි ක්‍රමය මම මේ මතක් කළා ප්‍රාකාර වලින් වට කරන ලද ඉන්ද්‍රකීලයක් තියෙන නගරයක ගමී සීමාව හොයාගන්න විදිය. ගාමාන්තය ගාමෝපචාරය ගමී සීමාව හොයාගන්න විදිය තමයි ඔය මතක් කළේ. ඊළඟට අපි හිතමු දැන් ඔය වගේ ප්‍රාකාරයකින් වට කරලා හැම නගරයක්ම නේ එහෙම නැති නගර තියෙනවනะ ප්‍රාකාරයකින් වට නොකරන ලද යම් කිසි නගරයක් තියෙනවනම් ගමක් තියෙනවනම් අනේ ඊළඟට විස්තර කරලා තියෙනවා ඒ ගමේ කොහොමද සීමාව හොයාගන්නේ කියලා ඒක ධර්මී විස්තර කරනවා ඒ ගමේ අන්තිම කෙළවරේ තියෙන ගෙදර දොරකොඩ ළඟ ඉඳලා යම් කිසි ස්ත්‍රියක් වතුර භාජනයක් අරගෙන ඈතට වතුර ටික විසි කරනවා ඒ වතුර ටික වැටෙනවා නම් යම් කිසි තැනකට අන්න ඒ තැන හඳුන්වනවා ගෘහෝපචාරය කියලා ගෘහෝපචාරය කියලා කියන්නේ gedara සීමාව ඊළඟට ඒ වතුර වැටුණු තැන ඉඳලා ශක්තිවන්ත පුරුෂේ ඈතට ගලක් විසි කරනවා ඒ ගල යම් තැනක වැටෙනවා නම් අන්න ඒ වැටෙන තැන හඳුන්වනවා ගම කියලා ඊළඟට එතනට ගිහිල්ලා තවත් ගලක් අරගෙන තවත් ඈතට විසි කරනවා දෙවනවර ගල යම් කිසි තැනකට වැටෙනවා නම් අන්න ඒ වැටෙන තැන හඳුන්වනවා ගාමෝපචාරය කියලා. එතකොට මම දැන් මතක් කළා අපේ පින්වතුන්ට මේ ග්‍රාමාන්තය එහෙම නැත්නම් ග්‍රාමාන්ත සේනාසනය සකස් කරන්න ඕන ස්ථානය ග්‍රාමාන්ත සේනාසනය තියෙන ස්ථානය තමයි මේ නම් කළේ. එතකොට ඒක නගර වර්ග දෙකක් තියෙනවා. එක නගර වර්ගයක් තියෙනවා ප්‍රාකාරයකින් වට කරලා, තව නගරයක් තියෙනවා ප්‍රාකාරයකින් වට කරලා නැති. එතකොට ප්‍රාකාරයකින් වට කරන ලද යම් නගරයක් තියෙනවා නම් ඒ නගරේ තියෙනවා ඉන්ද්‍රකීලයක්. ඒ ඉන්ද්‍රකීලයේ ළඟ ඉඳලා ඈතට ගලක් විසි කරනවා. ඒ ගල වැටෙන තැන හඳුන්වනවා ඔන්න ගමේ සීමාව කියලා. ඒක තමයි ගමේ සීමාව. එහෙම නැත්නම් කියනවා ග්‍රාමෝපචාරය කියලා. ඊළඟට ප්‍රාකාරයකින් වට නොකරන ලද ගමක ගමේ සීමාව හොයාගන්නේ ඒ ගමේ ගෙවල් අතර අන්තිම කෙළවරේම තියෙන ගෙදර. කාන්තාවක් දොර ළඟට ඇවිල්ලා වතුර භාජනයක් අරගෙන ඈතට විසි කරනවා. ඒ විසි කරාම වතුර වැටෙන තැන හඳුන්වනවා ගෘහෝපචාරය කියලා. ඊළඟට එතන ඉඳලා ගලක් අරගෙන ඈතට විසි කළොත් ඒ ගල වැටෙන තැනට කියනවා ගම කියලා. එතන ඉඳලා කවුරු හරි කෙනෙක් ගලක් අරගෙන ඈතට විසි කළොත් ඒ ගල වැටෙන තැන හඳුන්වනවා ග්‍රාමෝපචාරය කියලා. එතකොට ප්‍රාකාරයකින් වට කරන ලද නගරේ ගමක් හොයාගන්නේ ක්‍රමයට
ප්‍රාකාරයකින් වට කරලා නැති නගරයක ගමක ගමේ සීමාව හොයාගෙන ආන් එහෙමයි. ඊළඟට දැන් අපිට මේකෙදි දැනගන්න ඕන ආරණ්‍ය. දැන් ওই විස්තර කරේ ග්‍රාමාන්ත සේනාසනය වෙනතන් ගමේ කෙළවර. නමුත් දැන් අපේ මේ දුතාංගයට අදාළ වෙන්නේ අවශ්‍ය වෙන්නේ ආරණ්‍ය කොහෙද කියලා හොයාගන්න. දැන් ඔන්න ඊළඟට ධර්මයේ විස්තර කරනවා ආරණ්‍ය කොහොමද හොයාගන්නේ කියලා. ඔය ආරණ්‍ය හොයාගන්න විදියත් ආරණ්‍ය නම් කරපු විදියත් විනයේ එක විදියක් තියෙනවා, අභිධර්මයේ තව විදියක් තියෙනවා, සූත්‍රවල තව විදියක් තියෙනවා. පළවෙනියට අපි විනය පිළිබඳ කතා කළොත් අර අපි අර මතක් කළා ගමේ සීමාව ග්‍රාමෝපචාරය. ඒ කියන්නේ අර ප්‍රාකාරයකින් වට කරන ලද නගරේ ඉන්ද්‍රකීල ළඟ ඉඳලා ගලක් ඉස්සරහට ගැහුවොත් අන්න එතන තමයි ග්‍රාමෝපචාරය. දැන් විනය ක්‍රමයට ගත්තොතින් ඒ ගල වැටුණු තැන ඉඳලා එළියට තියෙන ඔක්කොම ප්‍රමාණය ආරණ්‍ය. එහෙම තමයි විනය ක්‍රමයට අනුව කියන්නේ. එතනින් එහා පැත්තට තියෙන සියලුම ප්‍රදේශ ආරණ්‍ය හැටියට නම් කරනවා. ඊළඟට අභිධර්ම ක්‍රමයට ගත්තම අභිධර්ම ක්‍රමයේදී පළවෙනි ඉන්ද්‍රකීලය දෙවෙනි ඉන්ද්‍රකීලය කියලා ඔය මහා නගරයක ඉන්ද්‍රකීල දෙකක් තියෙනවා. දැන් මහා නගරයක නම් දෙවෙනි ඉන්ද්‍රකීලයේ ඉඳලා එහා පැත්තට තියෙන සියලුම ප්‍රදේශ ආරණ්‍ය හැටියට හඳුන්වනවා. එහෙම තමයි ආරණ්‍ය හොයාගන්නේ. ඊළඟට පින්වත්නි දැන් මෙතන අපට විස්තර කරන්නේ මේ කාරණාවල් තුන මොකටද කියන එක මම පැහැදිලි කරන්නම්. සූත්‍ර ක්‍රමයට විස්තර කරනවා ආරණ්‍ය හොයාගන්න විදිය. සූත්‍ර ක්‍රමයට ගත්තම පිංගතුනි දුනු 500ක දුර. සූත්‍ර ක්‍රමයට ගත්තම දුනු 500ක දුර තමයි ආරණ්‍ය හැටියට හඳුන්වන්නේ. දුනු 500ක් එහයින් තියෙන සියලුම ප්‍රමාණ්‍ය ආරණ්‍ය හැටියට නම් කරලා තියෙන සූත්‍ර ක්‍රමයට. දැන් විනය ක්‍රමයට ආරණ්‍ය නම් කරලා තියෙන්නේ කොහොමද? විනය ක්‍රමයට ආරණ්‍ය නම් කරලා තියෙන්නේ ගාමාන්තර ගමෙන් එහා පැත්ත ගමේ සීමාවෙන් එහා පැත්ත තියෙන සියලුම ප්‍රදේශ ආරණ්‍ය. ඊළඟට අභිධර්ම ක්‍රමයට මහා නගරයක දෙවෙනි ඉන්ද්‍රකීලයේ බාහිර ඉන්ද්‍රකීලයේ ඉඳලා එළියට තියෙන සියලුම ප්‍රදේශ ආරණ්‍ය. ඒ අභිධර්ම ක්‍රමයට. සූත්‍ර ක්‍රමයට විස්තර කරනවා දුනු 500ක දුර තමයි ආරණ්‍ය සීමාව. දුනු 500ක් දුර මැනලා ඒ එහා පැත්තට තියෙන කොටස තමයි ආරණ්‍ය හැටියට නම් කරලා තියෙන්නේ. මෙතන විස්තරේ පැහැදිලි කළේ දැන් අද අපි මේ කතා කරන්නේ ආරණ්‍යක කියන දුතාංගය. අපි මේ කතා කරන්නේ ආරණ්‍යක කියන දුතාංගය. දැන් ඔය වගේ අපි දැන් අර කලින් කතා කරලා සපදානචාරි කංගය, ඊළඟට පින්ඩපාති කංගය, ඔය වගේ අපි කතා කරන්නේ පාංශකෝලි කංගය. ඒතර ඔය වගේ කතා කරන්නේ අපි විවිධ විනය කාරණාවල්. දැන් මේ විනය ක්‍රමයට එක ක්‍රමයක්, අභිධර්ම ක්‍රමයට තව ක්‍රමයක්, සූත්‍ර ක්‍රමයට තව ක්‍රමයක් කියලා ක්‍රමවලට බෙදලා තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ අර යම් යම් විනය කාරණාවල් වලට. දැන් අපි එක උදාහරණයක් ගත්තොත් සමහර කාරණාවල් අර විනය කියපු ක්‍රමයට තමයි ආරණ්‍ය තෝරාගෙන ඒ විනය කාරණාව කරන්න වෙන්නේ. සමහර කරුණු අභිධර්ම ක්‍රමයට ආරණ්‍ය නම් කරපු විදියට ඒක තෝරාගෙන ඒකට අනුකූලව තමයි ඒ සිල්පදය හෝ එහෙම නැත්නම් ඒ විනය ශික්ෂාපදය රකින්නට ඕන. දැන් අපි අද මේ කතා කරන්නේ ආරණ්‍යක දුතාංගේ නිසා මේ ආරණ්‍යක දුතාංගේදී අපට ආරණ්‍ය හොයාගන්න වෙන්නේ සූත්‍ර ක්‍රමයට. සූත්‍ර ක්‍රමයේ ක්‍රමය තමයි දුනු 500ක් මැනලා ඒකෙන් එහා පැත්තට තියෙන ප්‍රදේශය ආරණ්‍ය හැටියට නම් කරලා තියෙනවා. ආරණ්‍යක දුතාංගයට අදාළ වෙන්නේ ආන්නෝයි කොටස. හැබැයි ඔයත් කිව්වේ අපි සම්පූර්ණ විස්තරේ කෙටි කරලා සූත්‍ර ක්‍රමයට කිව්වට ওই සූත්‍ර ක්‍රමෙත් පින් උතුණේ ආකාර ගණනාවක් තියෙනවා. දැන් අපි බලමු ඊළඟට. එහෙනම් මේ සූත්‍ර ක්‍රමී ආකාර ගණනාව මොනවද? ඒකෙන් මේ දුතාංගයට අදාළ වෙන්නේ මොන ආකාරයේද කියන කාරණාව අපි මේක ඇතුලේ පැහැදිලි කරගමු. මේ දුනු 500 කියන එක ඉස්සර වෙලා අපි තේරුම් කරගමු. මෙතන දුන්න හැටියට හඳුන්වන්නේ ආචාර්ය දුන්න. ආචාර්ය දුන්නේ දිග වියත් 9යි. ආචාර්ය දුන්නේ දිග වියත් 9යි. වියත් 9ක්
අපි රියන් වලින් කිව්වොතින් රියන් 4යි. එතකොට ඒ රියන් 4 අඩි වශයෙන් කිව්වොතින් අඩි 6යි. මේ රවුන් ගණන් හැටියට තමයි මම මේ කියාගෙන යන්නේ. වියත් 9ක් කිව්වොතින් අඩි රියන් වශයෙන් කිව්වොතින් රියන් 4යි. ඊළඟට එක රියනක අඩිය එක රියනක් තියෙනවා අඩි 1හමාරක්, එක රියනක අඩි 1හමාරක් තියෙනවා. ඒ කියන්නේ රියන් 1හමාරක් කියන්නේ එක අඩියයි. ඒතර ඒ විදිහට මෙතන රියන් 4ක් තියෙනවා කියලා කියන්නේ පිංගතුණි අඩි 1හමාරේවා 4ක්. ඒ කියන්නේ අඩි 6ක්. එමනම් අඩි 6ක දුන්නක් තමයි මෙතන මේ දුන්න හැටියට හඳුන්වලා තියෙන්නේ. එතකොට ඒ වගේ දුනු 500ක් දුර තමයි දැන් මේ ආරණ්‍ය නම් කරගන්න ඕන. ওই දුන්න කියන්නේ මනින ක්‍රමය. අඩි 6ක දණ්ඩක් ගත්තත් කමක් නැහැ. දැන් මේ අඩි 6ේ දුන්න අඩි 6ක් නිසා තමයි එදා ඒ මිනුම මෙතනට අරගෙන තියෙන්නේ. ඒතර දැන් කවුරු හරි කෙනෙක් ওই විදිහට මනින මැනගෙන ගියොත්ින් ඒ මනින ප්‍රමාණය තමයි අර විදිහට තෝරගන්න තියෙන්නේ. ඔය දුන්නෙන් මනින ක්‍රමයක් පිඟාත්නි අපේ ධර්මයේ විනයේ එක විදියකට විස්තර කරලා තියෙනවා, සූත්‍රවල තව විදියකට විස්තර කරලා තියෙනවා ක්‍රම දෙකකට. දැන් මම මතක් කරා සූත්‍ර ක්‍රමයේදී තියෙන්නේ දුන්නකින් මැනලා තමයි ආරණ්‍යේ හොයාගන්න ඕන. ආරණ්‍ය සකස් කරගත යුතු ස්ථානයේ හොයාගන්නට ඕන. දැන් මේ ආරණ්‍යක දුතාංගයේ සමාදන් වෙන භික්ෂුව මින් මේ ක්‍රමයේ හොයාගෙන තමයි යන්න ඕන. එතකොට මේ ක්‍රමයේ හොයා ගන්නකොට එතන සඳහන් කරලා තියෙනවා පින්වත්නි ওই දුන්නේ මනින ක්‍රමයක් ක්‍රම දෙකකට විස්තර කරලා තියෙනවා. එක ක්‍රමයක් මෙනි මෙහෙම තියෙනවා. අර ප්‍රාකාරයකින් වට කරන ලද නගරේ ඉන්ද්‍රකීලයේ ඉඳලා ඒ වගේම තමයි ප්‍රාකාරයකින් වට නොකරන ලද ගමේ ලෙඩු පාතේ ඉඳලා, ඒ කියන්නේ අර ගල විසි කරලා වැටිච්ච තැන ඉඳලා ප්‍රාකාරයකින් වට කරන ලද ගමකනම් නගරයකනම් ඒ ඉන්ද්‍රකීලයේ ළඟ ඉඳලා, එම නැත්නම් ප්‍රාකාරයේ වට නොකරන ලද ගමේ අර ගල වැටුණු තැන ලෙඩු පාතේ ඉඳලා තමයි උන් ඉස්සරහට මැනගෙන යන්නට ඕන 500ක්. එහෙම මැනගෙන යනකොට ආරණ්‍යයක් හදලා තියෙන කැලේ, කැලේ ආරණ්‍යයක් හදලා තියෙනවා නම් ඒ ආරණ්‍ය තාපයට එතන මනින්න ඕන දුනු 500ක්. අඩි 6 දුන්නෙන් 500ක් මැනගෙන යන්නට ඕන. අඩි 6 දුන්නෙන් 500ක් මැනගෙන යන්නට ඕන. එහෙම මැනගෙන ගියාම දැන් අපි ගමු ඔන්න ඉන්ද්‍රකීලයේ ළඟ ඉඳලා, එහෙම නැත්නම් අර ගල වැටුණු තැන ඉඳලා අර අඩි 6 දුන්නෙන් ඉස්සරහට මැනගෙන 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 යනවා. එහෙම මැනගෙන ගිහිල්ලා කැලේ ඇතුලේ ඔන්න ආරණ්‍ය සේනාසනිය හදලා තියෙනවා. ඒ ආරණ්‍ය සේනාසනයත් අර නගරේ වගේම ප්‍රාකාරයකින් තාපයකින් බැඳලා වට කරලා තියෙනවා. එතකොට දැන් මේ දුතාංගේ රකින භික්ෂුන් වහන්සේ ඒ ආරණ්‍ය තෝරගන්නවා නම් මේ දුතාංගේ රකින්න පිඟත්ති උන්වහන්සේට බලන්න වෙනවා තමන් අර ඉන්ද්‍රකීලයේ ළඟ ඉඳලා, එහෙම නැත්නම් ගල වැටුණු තැන ඉඳලා ඉස්සරහට යන පාරේ. දැන් මේ යන පාර තමයි මැනගෙන යන්නේ. යන පාරේ අර වගේ අර අඩි 6 ඒවා, අඩි 6 ඒවා 500ක් තියෙනවද කියලා බලන්න ඕන. තාප්පේ ළඟට 500ක් තියෙනවද කියලා බලන්න ඕන. දැන් ඔය මම මතක් කළේ ඇත්තටම මේ දුතාංගියට සමාදන් වෙන භික්ෂුන් වහන්සේට තෝරා ස්ථානයේ තෝරගන්න ඕන ওই ක්‍රමේ නෙවෙයි. මොකද දැන් මේ දුන්නේ මනින ක්‍රමයක් විදි දෙකකට විස්තර කරලා තියෙන ධර්මී. දැන් මම මේ කතා කරන්නේ විනී විස්තර කරලා තියෙන විදිය, විනී අට කතාවේ. ඊළඟට අපි හිතමු ඔය ආරණ්‍ය තාප්පයක් වට කරලා නැත්තම්, ආරණ්‍ය තාප්පයක් වට කරලා නැත්තම් ඒ ආරණ්‍ය ඉස්සරහම තියෙන ගොඩනැගිල්ල තමයි සීමාව හැටියට ගන්න ඕන. එතකොට අර ඉන්ද්‍රකීලයේ ළඟ ඉඳලා මැනගෙන යන වදුණු 500ක්, එහෙම නැත්තම් ගල වැටුණු තැන ඉඳලා ඉස්සරහට දුණු 500ක් මැනගෙන යනවා. මැනගෙන යනකොට හම්බෙන ආරණ්‍යේ වටේට තාප්පයකින් වට කරලා නැහැ. එතකොට ඉස්සර වෙලාම තියෙන්නේ සංඝයා සංඝාවාසයේද, දානශාලාවද, විහාරයේද යම් ගොඩ නැගිල්ල තියෙනවා නම් අන්නේ ගොඩ නැගිල්ල ළඟට එනකම් මැනගෙන ඉන්න ඕන. අන්නේ එතනට ආවයින් පස්සේදී අර දුන්නින් 500ක් මැනලා ගත්තම ඒක සම්පූර්ණ නම් අන්න ඒක තමයි මේ දුනු 500 කියලා විනේ විස්තර කරලා තියෙන ක්‍රමය. දැන් ඔහොම තෝරගත්තා කියලා මේ හාමුදුරුවන්ට උතනත් ඇත්තටම දුතාංගේ සමාදන් වෙන්න බෑ. මේ කාරණාවල් තරමක් පැටලෙන්න පුළුවන් අපේ පිංගුතුන් අහගෙන ඉන්නකොට.
මම නැවතත් දේශනාව ඉවර වෙලා සාරාංශයක් හැටට කියාගෙන යන්නම්. එතකොට අපේ පිංගුතුට මගහැරෙන කාරණාවක් තියෙනවා නම් ඒ කාරණාව නැවත මේක අපේ පිංගුතුට බලා ගන්න පුළුවන්. දැන් මම ওই විස්තර කරේ දුනු 500 විනී ක්‍රමයට මනින විදිය. දැන් ඒ විනී ක්‍රමයට මනින විදියත් යම් යම් වෙන වෙන විනී කාරණාවල් වලට ওই ක්‍රමිය අදාළ වෙනවා. ඊළඟට මජ්ක්‍ධිම නිකායේ අට කතාවේ භාග්‍යවතුන් වහන්සේ තවත් විදියක් කියලා තියෙනවා. ඔය ආරන්නේ තෝරගන්න ඕන විදිය. ඒ මජ්ක්‍ධිමනිකායේ අට කතාවේ කියලා තියෙන්නේ පිංගතුනි අර ගම කෙළවර ඉඳලා අන්තිම ගෙදර ඉඳලා වතුර ටිකක් විසි කරාම එතනින් ගලක් ඉස්සරහට විසි කරනවා. එහෙමත් නැත්නම් අර නගරේ ප්‍රාකාරයක් ප්‍රාකාරයකින් වට කරලා නැති ගමි වට කරලා නැති ගමි ගලක් ඉස්සරහට විසි කරාම අන්න එතන ඉඳලා ඒ තැන ඉඳලා පින්වත්නි දුනු 500ක් අර අඩි 6ක් දිග දුන්නෙන් මැනගෙන යන්න ඕන 500ක් එහාට. ඊළඟට ආරන්නේ ප්‍රාකාරය ළඟ ඉඳලා හෝ එහෙමත් නැත්නම් ඉස්සරහින්ම තියෙන විහාරයේ හරි සංඝාවාසයේ හරි ධර්මශාලාව හරි ඒ වගේ තැනක ඉඳලා පිංගුතුනි ජලය ටිකක් ඉස්සරහට විසි කරලා ඒ ජලයේ වැටුණු තැන ඉඳලා මැටි කැටයක් ඉස්සරහට විසි කරන්න ඕන. අන්න ඒ මැටි කැටේ වැටුණු තැන ඉඳලා පිංවත්නි අර නගරේ ගමේ ගමේ කෙළවරේ ඉඳලා මැනගෙන යන දුරයි අර මැටි කැටේ වැටුණු දුරයි අතර සීමාව පිංවතුනි දුනු 500ක දුර සීමාවක් වෙන්නට ඕන. මම නැවතත් ඒ කාරණාව මතක් කරන්නම්. දැන් අර ගමේ කෙළවර ග්‍රාමාන්තරය අපි හොයාගන්නේ ගෙදර අන්තිම ගෙදර ඉඳලා වතුර ටිකක් එළියට විසි කරනවා. ඒ වතුර ටික එළියට විසි කරාම එතන ඉඳලා ගලක් එහාට විසි කරනවා. අන්න ඒ ගල ළඟ ඉඳලා පිඟුතුනි මැනගෙන යන්න ඕනේ එහාට. මැනගෙන ගිහිල්ලා ඊළඟට ආරණ්‍යෙත් අර දැන් පන්සල හදපු ආරණ්‍යෙත් ඉස්සරහම තියෙන සංඝාවාසය හරි එහෙම නැත්නම් දානශාලාව හරි විහාරේ හරි එතන ඉඳලා වතුර ටිකක් ඉස්සරහට විසි කරලා එතන ඉඳලා මැටි කැටයක් අරගෙන ඔන්න ඉස්සරහට විසි කරනවා. ඒ මැටි කැටේ වැටෙන දුර තියෙනවනේ අර ගමේ කෙළවරේ ඉඳලා මැනගෙන එන දුර අර මැටි කැටේ ළඟට එනකොට ඒකෙන් 500ක් නම් අන්න එතන තමයි පින්වත්නි මේ ආරණ්‍යක දුතාංගයේ සමාදන් වෙන භික්ෂුන් වහන්සේට ඒ දුතාංගයේ සමාදන් වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඔන්නෝක තමයි ඇත්තටම අපිට මේ දුතාංග සමාදානයේදී දැනගත යුතු කොටස. ତେଣୁ එහෙමනම් ඇයි අර වගේ විස්තරත් මෙතන එකතු කරලා තියෙන්නේ? අර විනය ක්‍රමය, අභිධර්ම ක්‍රමය ඕවත් විස්තර කරලා තියෙන්නේ. පිඟත්ති මේ කාරණාවල් ටික මෙතනට එකතු කරලා තියෙන්නේ. දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් මේ කොටස විතරක් දැනගන්නවා. දුතාංග සමාදානයට මේ මජ්ක්‍ධිම නිකාය අට කතාවේ දේශනා කරපු කොටස විතරක් දැනගන්නවා. තමන්ගේ දුතාංගයට අදාළ වෙන කොටස. ତେଣୁ යම් දවසක ඔන්න දැනගන්න ලැබෙනවා මිනිමේ විනයේ මිනිමේ විදියට ආරණ්‍ය හොයාගන්න විදිය තියෙන්නේ. අභිධර්මී ආරණ්‍ය හොයාගන්න විදි මිනිමෙහිමයි විස්තර කරලා තියෙන්නේ. ତେଣୁ සූත්‍රවල තියෙන මිනිමෙහිමයි. ඊළඟට ආයමත් දැනගන්න ලැබෙනවා දුනු 500 මනින විද්‍යත් විනයේක විදියකට තියෙනවා සූත්‍රවල තව විදියකට තියෙනවා. දැන් ඌව දැනගත්තම අපි පටලව ගන්නවා මොකද්ද මේකෙන් තෝරගන්නේ කියලා. දැන් මම මේකට එක උදාහරණයක් කියන්න. පින්වත්නි යම්කිසි විනය කර්මයක් කරනකොට සාමාන්‍යයෙන් උපසම්පදා භික්ෂුන් වහන්සේලා පස් නමක් අවශ්‍යයි කියලා අපේ ධර්මී විස්තර කරලා තියෙනවා. උපසම්පදා පස් නමක්වත් අඩුම එතන වැඩ ඉන්න ඕන ඒ විනය කාරණාව කරන්න කියලා ඔන්න අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු තැනක් තියෙනවා. ඊළඟට පිංගොතුනි අද කාලේ ওই දානයක් සාංගික කරනකොට දාන සාංගික කරනකොට ඇතැම් අය ඔන්න ඔය ක්‍රමය අර පස් නමක් උපසම්පන්න භික්ෂුන් වහන්සේලා පස් නමක් අනිවාර්යයෙන්ම ඉන්දිය යුතු යයි කියලා එක්තරා කතිකාවක් මතයක් හදාගෙන තියෙනවා. එතකොට ওই කාරණාව වැරදියට අල්ලගත්තේ කොතනින්ද? අර බුදුරජාණන් වහන්සේ විනය කර්මයක් කරනකොට භික්ෂුන් වහන්සේලා පස් නමක් ඕන කියලා දේශනා කරපු තැනින් තමයි මේක හොයාගෙන තියෙන්නේ.
සමහර දිනෙකට හිතන මේ දාණය සාංගික කිරීමත් විනය කර්මයක් කියලා. එහෙම නැහැ. බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ පින්වතුනි දක්ඛිනා විභංග සූත්‍ර අට කතාවේ කියනවා යම් එක නමක් හිටියත් දාණය සාංගික කරන්න පුළුවන් කියලා. දැන් ඔය කාරණාව නොදැනගත්තු නිසානේ අර වගේ කාරණාවක් අද සමාජයේ බලවත් වෙලා තියෙන්නේ. විනය කර්මයක් කරනකොට පස් නමක් ඕන. ඒ නිසා අනිවාර්යයෙන්ම දානය සාංගික කරන්න නම් පස් නමක් ඉන්නට ඕන කියලා ඔන්න මතයක් හැදෙලා තියෙනවා. දැන් ඔය කරුණු දෙකම අපේ ධර්මයේ තියෙනවා. විනය කර්මයක් කරනකොට පස් නමක් ඉන්න ඕන. දානය සාංගික කරනකොට එක නමක් හිටියත් ඇති ඒක සාමනීරද උපසම්පදාද කියලාවත් අදාළ නැහැ. දැන් එතකොට පින්වත්නි අපේ පින්වතුට තේරෙනව නේද මේ ක්‍රම ගණනාවක් විදි ගණනාවක් තියෙද්දී ඒ ක්‍රම ඔක්කොම මෙතනට ගොනු කරලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු හේතුව මොකද්ද කියලා. දැන් බැරි වෙලාවක්වත් මේ සම්පූර්ණ කාරණාවල් ටික අපි දැනගත්තේ නැති වුණොත් අපි හිතමු දුතාංග සමාදානයේදී ආරණ්‍යක දුතාංගේ සමාදන් වෙන ආශාවක් ඇති වෙලා ඒක තෝරගනිද්දී කරන්න සමහර ලාවට කෙනෙක් අනුගමනය කරන්න පුළුවන් අර විනී කියලා දීපු ක්‍රමය. සමහර කෙනෙක් අනුගමනය කරන්න පුළුවන් අභිධර්මයේ කියලා දිනු ක්‍රමයෙන්. අභිධර්මයේ මෙන්න මෙහිමයි ආරණ්‍ය තෝරගන්න තියෙන්නේ. ඒතර මෙන්න මේ විදිහට මැනලා තමයි ආරණ්‍ය හොයාගන්න ඕන කියලා ඔන්න අභිධර්ම ක්‍රමයට ගන්න පුළුවන්. එහෙම නැත්නම් විනී ක්‍රමයට ගත්තම අර ගමින් සීමාවේ හා ඔක්කොම ආරණ්‍යනේ. ඒතර ගමී පන්සලෙන් එහා පොඩි පන්සලක් හදාගෙන කුටියක් හරි හදාගෙන වැඩ ඉඳලා හිතන්න පුළුවන් මං ඔන්න දැන් ආරණ්‍යක දුතාංගේ සමාදන් වෙනවා කියලා. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඕකට චෝදනා කළොත් කියන්න පුළුවන් ඇයි මේ ධර්මයේ තියෙන්නේ ආරණ්‍ය මෙන්න මෙහිමයි නම් කරලා එතකොට මෙන්න මේ තැන තමයි මම තෝරගත්තේ කියලා අර නිදහසට කාරණාවත් අර ධර්ම ක්‍රමයෙන් පැහැදිලි කළ කියන්න පුළුවන්. නමුත් භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව සකසලා උගන්වන්න ඕන නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ අර වෙන වෙන කාරණාවල් වලට පනෝප සීමාවත් මෙතන පැහැදිලි කළේ පින්වත්නි ධර්මීය අධ්‍යයනය කරගන්න අවබෝධ කරගන්න වෑයම් කරන ඔබ අප හැම දිනාගේම පහසුව සඳහා. නමුත් මෙතන අපි ගන්න ඕන මොන ක්‍රමයේදර මජ්ක්‍ධිම නිකාය අට කතාවේ විස්තර කරලා තියෙන කොටස විතරයි. ඒ කොටසෙන් තමයි අපි ආරන්නේ තෝරගන්නට ඕන. මම නැවතත් මේ කාරණාව අපේ පින්වතුන්ට කෙටියෙන් ඉක්ඉක්මනට මතක් කරන්නම්. මොකද මේ කාරණාවල් අපට දැනගන්න ලැබෙන බොහෝ දෙනෙක් සටහන් කරගන්නවා. අපට යම් යම් පිරිස මේ කාරණාවල් කතා කරලා කියලා තියෙනවා. තියෑට මේක පැටලිලි සහගත ඇති තැනක් තියෙනවා නම් ඒ ටික निराකරණය කරගන්න මේ වෙලාවෙම නැවතත් මම මේ කාරණාව අපේ පින්වතුන්ට මතක් කරන්නම්. ඔන්න පළවෙනියට මම මතක් කළා ගම කියන්නේ මොකද්ද? ගාමාන්තර සේනාසනිය කියන්නේ මොකද්ද? ගාමාන්ත සේනාසනිය තියෙන්නේ ගමේ කෙළවර. ගමේ කෙළවර ගමේ සීමාව හොයාගන්නේ කොහොමද? ගමේ සීමාව හොයාගන්න විදිය ක්‍රම දෙකකට සූත්‍රවල එක ක්‍රමයකයි විනය තව ක්‍රමයකයි කියලා ක්‍රම දෙකකට විස්තර කරලා තියෙනවා. ඊළඟට ගමේ සීමාව තියෙන්නේ සූත්‍රවල හැටියට විනය ක්‍රමයේ හැටියට ගත්තම යම්කිසි මහා නගරයක විශාල නගරයක ඉන්ද්‍ර කියලා දෙකක් තියෙනවා. එතකොට මේ ඉන්ද්‍ර කියලා දෙකෙන් අභ්‍යන්තර ඉන්ද්‍ර කියලා පළවෙනි ඉන්ද්‍ර කීලේ ඉඳලා ශක්තිවන්ත පුරුෂයේ ගලක් අරගෙන ඈතට විසි කරලා ගහනවා. ඒ ගල වැටෙන තැන හඳුන්වනව ලෙඩ්ඩු පාතේ කියලා. ඔන්න ඒ ලෙඩ්ඩු පාතේ තමයි ගමේ සීමාව ගාමාන්තරය කියලා කියන්නේ ඔන්න උතන්ට. ඒ අර ඉන්ද්‍ර කීලේ ළඟ ඉඳලා ගැහුවොත් විතරයි. ඊළඟට තව ක්‍රමයක් තියෙනවා සූත්‍රවල ශක්තිවන්ත පුරුෂයේ ගලක් ගහපු විදියනේ ඕක. සූත්‍රවල විස්තර කරනවා කපුටෙක් කෙලවන විදියට ගලක් අරගෙන විසි කරලා ගැහුවොතින් අන්න ඒ ගල වැටෙන තැන තමයි ගමේ කෙලවර. එතනින් එහා පැත්තට ගමටයි තිනේ එක ගමේ කෙලවර එතන ග්‍රාමෝපචාරය කියන්නේ එතන. දැන් අපි හඳුනාගත්ත ගමේ සීමාව ධර්මී විස්තර කරලා තියෙන විදිය. දැන් ඊළඟට දැන් ওই විස්තර කරේ ප්‍රාකාරයකින් වට කරලා තියෙන නගරයක්නේ. හැබැයි හැම නගරයක්ම මම සඳහන් කරා ප්‍රාකාර වලින් වට කරලා නැහැ. ප්‍රාකාර වලින් වට නොකරපු ගමක කොහොමද ගමේ සීමාව හොයාගන්නේ? ඒක විස්තර කරලා තියෙනවා මෙහිම. ඒ ගමේ අන්තිම කෙළවරේ ගෙදර දොර ළඟ ඉඳලා යම් කාන්තාවක් වතුර භාජනයක් අරගෙන ඒ වතුර භාජනයේ වතුර ටික ඈතට විසි කරනවා. එන්නේ ඈතට විසි කරලා වතුර වැටෙන කොටස ඒ සීමාව හඳුන්වනවා
ගෘහෝපචාරය ගෙදර සීමාව ඔන්න ඔතන ඉඳලා කවුරු හරි කෙනෙක් ගලක් අරගෙන ඈතට විසි කරලා ගැහුවොත් ඒ ගල වැටෙන තැන හඳුන්වනව ගම එතනත් ගමේ සීමාව නෙවෙයි ඒක ගම ඊළඟට තවත් පුරුෂයෙක් එතන ඉඳලා ගලක් අරගෙන තවත් එහාට විසි කරලා ගහනවා අන්න ඒ දෙවෙනි වර විසි කරලා ගහන ගල වැටෙන තැන තියෙනවා නම් අන්න එතන තමයි ගමේ සීමාව ඔන්න ඔහොම තමයි ධර්මී විස්තර කරලා තියෙන්නේ ගමේ සීමාව හොයාගන්න විදිය. ඉතින් ඔතනින් එහා පැත්තට පන්සලක් හැදුවොත් ඒ පන්සල හඳුන්වන්නේ ග්‍රාමාන්ත සේනාසනිය කියලා. ඊළඟට අපි විස්තර කරගමු ආරණ්‍ය කොහොමද මේකෙන් හොයාගන්නේ. ඔය ආරණ්‍යයත් සූත්‍රවල එක විදියක්, අභිධර්මයේ එක විදියක්, විනී තව විදියක් කියලා විදි තුනකට විස්තර කරලා තිනවා ආරණ්‍ය. මොකද මම අර කලින් මතක් කරා වගේ සමහර විනය කාරණාවල් පැහැදිලි කරද්දී අර විනය කියපු විදියට තමයි ආරණ්‍ය තෝරගෙන ඒක කරන්න ඕන. ඊළඟට සමහර විනය කාරණාවල් ක්‍රියාත්මක කරනකොට අභිධර්මීය ආරණ්‍ය විස්තර කරපු විදියට තෝරගෙන තමයි ඒක ක්‍රියාත්මක කරන්න ඕන. සමහර විනය කාරණාවල් ක්‍රියාත්මක කරනකොට සූත්‍රවල විස්තර කරපු විදියට තමයි ඒ සීමාව හොයාගන්නට ඕන. ආරණ්‍ය හොයාගන්නට ඕන. දැන් එතකොට ඒකත් මෙතන විස්තර කරලා තියෙනවා විනයට අනුව කොහොමද ආරණ්‍යයක් නම් කරන්නේ විනයට අනුව ආරණ්‍ය තමයි අර ගමේ සීමාව ගමේ සීමාව නම් කරපු තැන ඉඳලා එහා පැත්තට දින ඔක්කොම ප්‍රදේශ ආරණ්‍ය ඒක විනී ක්‍රමයට අභිධර්ම ක්‍රමයට කියනවා නගරේ ඉන්ද්‍රකීලේ ළඟ ඉඳලා දෙවෙනි බාහිර ඉන්ද්‍රකීලේ ළඟ ඉඳලා එතනින් යහා පැත්තට තියෙන සියලුම සීමාව ආරණ්‍ය. එතනින් යහා පැත්තට තියෙන ඔක්කොම ප්‍රදේශ ආරණ්‍ය. ඒ අභිධර්ම ක්‍රමයට. සූත්‍ර ක්‍රමයට ඔය හැම එකකටම වඩා වෙනස් විදියක් කියලා තියෙනවා. සූත්‍රවල කියලා තියෙන ක්‍රමය තමයි දුනු 500ක දුර. දැන් මේ දුනු 500 දුර අපි වෙනම විස්තර කළා. ක්‍රම කිහිපයකට ඒක විස්තර කරලා තියෙනවා. පළවෙනියට අපි නම් කරා මේ දුන්න. මොකද දුන්න එක එක දිගවල් තියෙනවනේ. දැන් මෙතන කියන්නේ ආචාර්ය දුන්නේ දුර. ආචාර්ය දුන්නේ දිග තමයි මෙතන ගන්න ඕන. ආචාර්ය දුන්න වියත් නමයක් දිගයි. වියත් නමයක් රියන් වශයෙන් කියනවා නම් රියන් 4යි. එතකොට 1 රියනක් අඩි 1හමාරක් කියනවා. 1 රියනක් අඩි 1හමාරක් කියන අඩි වලින් කියනවා නම් එතකොට එමනම් රියන් 4ක් දිග නම් අඩි වශයෙන් කියනවා නම් අඩි 6යි. එතකොට අපි දන්න ක්‍රමයේ අඩි 6නේ. එතකොට න අඩි 6න් ගන්නවා. අඩි 6ක දිග දුන්නක් අරගෙන අර ගමේ කෙළවරේ ඉඳලා ඉස්සරහට මැනගෙන යන උන 500ක් එහාට අන්නේ මැනගෙන ගියාම ලැබෙන සීමාව තමයි සූත්‍රවලට අනුව ආරණ්‍ය නම් කරන්නේ සූත්‍රවලට අනුව ආරණ්‍ය නම් කරන්නේ එහෙම ඕකත් ඔය දුනු 500ේ මනින විදියක් විනයේ එක විදියකට විස්තර කරලා තියෙනවා සූත්‍රවල තව විදියකට විස්තර කරලා තියෙනවා මොකද විනේ ක අවස්ථාවක විනීත විස්තර කරලා තියෙනවා ඒක විනය කාරණාවල් වලදී වෙන කාරණාවල් වලදී විනී විස්තර කරලා තියෙනවා මෙන්න මේ ක්‍රමයට දුනු 500 මැනලා මේක අනුගමනය කරන්න ඕන කියලා ආරණ්‍ය තෝරගෙන ඊළඟට පින්වත්නි සූත්‍රවල තව ක්‍රමයක් කියලා තියෙනවා දැන් විනී විස්තර කරපු ක්‍රමය තමයි පින්වත්නි අපි හිතමු අර ප්‍රාකාරයකින් වට කරන ලද නගරේ ඉන්ද්‍රකීලේ ළඟ ඉඳලා ඔන්න ඉස්සරහට මැනගෙන යනවා කැලේ පැත්තට මැනගෙන යනවා එම නැත්තං ප්‍රාකාරයකින් වට නොකරන ලද ගමේ අර ගල වැටුණු තැන ඉඳලා ලෙඩ්ඩු පාති ඉඳලා ඊගාමාන්තරේ ඉඳලා ඉස්සරහාට දුනු 500ක් මැනගෙන යනවා. එහෙම මැනගෙන ගියාම ඒ 500 මැනල ඉවර වෙන යම් තැනක අන්න එතන තමයි ආරණ්‍ය. හැබැයි අපි හිතමු ඔය ආරණ්‍යත් තෝරගන්න ඕන පිංගුතුනි අපි හොම මැනගෙන යනකොට ඒ කැලේ පන්සලක් හදලා තියෙනවා නං ආරණ්‍යයක් හදලා තියෙනවා නම් ඒ ආරණ්‍යේ සමහර ආරණ්‍ය තියෙනවා ප්‍රාකාරයකින් වට කරලා සමහර ආරණ්‍ය ප්‍රාකාරයකින් වට කරලා නැහැ. ඒතර ප්‍රාකාරයකින් වට කරලා තියෙනවා නම් ඒ ප්‍රාකාරේ ළඟට අර දුන්නෙන් මැනගෙන 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 ඇවිල්ලා ප්‍රාකාර ළඟට එනකොට 500ක් සම්පූර්ණ නම් ඒ දුන්නෙන් 500ක් සම්පූර්ණ නම් අන්න ඒක විනය ක්‍රමයට දුනු 500 මනින ක්‍රමය. දැන් සූත්‍ර ක්‍රමයට මේ තාම කියන්නේ විනී ක්‍රමයට. මොකද විනී ක්‍රමයේ විනීත් විස්තර කරලා තියෙනවනේ දුනු 500 මැනගෙන යන විදිය. ඔන්න විනී ක්‍රමයට කියලා තියෙනවා. අපි මේ කක්වත් අපි තාම දුතාංගයට අදාළ නැහැ. මම ඊළඟට විස්තර කරන්න දුතාංගයට
මේ මොන කොටසද ගන්න ඕන දැන් අපි හිතමුකෝ ප්‍රාකාරයකින් වට කරලා නැත්තම් ඒ ආරණ්‍ය ඉස්සර වෙලාම හම්බෙන ගොඩනැගිල්ල තමයි සීමාව අන්න එතනකොට එතනට එනකොට මැනගෙන 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 එනකොට 500 සම්පූර්ණ නම් අන්න ඒ ආරණ්‍ය විනය ක්‍රමයට දුනු 500න් මැනලා තෝරගන්න ආරණ්‍ය හැබැයි ඔය ක්‍රමයක් අපේ මේ දුතාංගයට අදාළ නැහැ දුතාංගයට දුතාංගේ රකින්න මේ ආරණ්‍යක දුතාංගේ රකින්න භික්ෂුන් වහන්සේ ඔය ක්‍රමයට දුනු 500න් මැනලා ආරණ්‍ය තෝරගෙන එතන ඒ භික්ෂුන් වහන්සේට මේ ආරණ්‍යක දුතාංගේ සමාදන් වෙන්න බෑ තොර මේ භික්ෂුන් වහන්සේ තෝරගන්න ඕන මොන ක්‍රමයේද අර මජ්ක්‍ධිම නිකාය අට කතාවේ විස්තර කරලා තියෙන කොටස මජ්ක්‍ධිම නිකාය අට කතාවේ විස්තර කරලා තියෙන කොහොමද මේ කෙලතට ගලක් විසි කරලා අන්න ඒ ගල ළඟ ඉඳලා ලෙඩු පාතේ ඉඳලා මැනගෙන යන්න ඕන ඉස්සරහට දුනු 500ක් දැන් මේ දුනු 500 මැනගෙන යනවා කියන්නේ එක කෙලින්ම නෙවෙයි එතන ඉඳලා ආරණ්‍යයට යන පාර තමයි මැනගෙන යන්න ඕන අපි කිලෝමීටර වලින් ওই පාරවල් මැනගෙන යන්නේ අන්න ඒ වගේ දැන් මේ දුනු 500 මැනගෙන මැනගෙන යනවා එහෙම මැනගෙන මැනගෙන ගියාම ආරණ්‍යෙත් ආරණ්‍යෙත් පිංගතුණි පළවෙනියටම තියෙන විහාරේ සංඝාවාස ඒ වගේ තැනක ඉඳලා පිංගතුණි වතුර ටිකක් ඉස්සරහට විසි කරනවා එතන ඉඳලා ගලක් අරගෙන ඉස්සරහට විසි කරනවා අන්න ඒ ගල වැටුණු තැන ඉඳලා පිංගතුණි වැටුණු තැනට එනකොට අර ගම කෙලවර ඉඳලා මැනගෙන මැනගෙන එන දුනු 500 පිංගතුණි අර ගල වැටුණු තැනට එනකොට 500ක් වෙන්නට ඕන දුන්නේ මැනගෙන එන එක අර ගල වැටුණු තැනට එනකොට 500ක් සම්පූර්ණ වෙන්නට ඕන අන්න ඒ 500 සම්පූර්ණ වෙන තැනට එනකොට එතන කියන්නේ එහෙම මැනගෙන එනකොට 500 එතනට සම්පූර්ණ නම් අන්න ඒ ආරණ්‍ය තමයි මේ ආරණ්‍යකංග දුතාංගයේ සමාදන් වෙන භික්ෂුන් වහන්සේ තෝරා ගන්නට ඕන. ඒ ආරණ්‍ය තමයි තෝරා ගන්නට ඕන. ඒක තමයි භාග්‍යවතුන් වහන්සේගේ අණ. මේක තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දුතාංගයේ සමාදන් වෙන භික්ෂුන් වහන්සේට කියපු ක්‍රමය. එතමනම් අපි ඒ ක්‍රමය තමයි මේ ආරණ්‍යක දුතාංගයේ සමාදන් වෙනකොට අනුගමනය කරන්නට ඕන. ඉතින් මම ඒකයි කියන්නේ මේවා කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතාම දුෂ්කරයි කියලා. දුෂ්කර නිසා තමයි මේවා කරන්න දැඩි වීරියක් තියෙනට ඕන කියලා කියන්නේ. මොකද හැම ශාසනිකම හැම භික්ෂුන් වහන්සේ නමක්ම මේවා කළේ නෑ. මේවා නොකරපු භික්ෂුන් වහන්සේලා ඒ කාලෙත් වැඩ හිටියා. හැබැයි එහෙම නොකළා කියලා ඒ පිරිස පහත් කරන්න බෑ. අපි කිසි වෙලාවක ඒ පිරිස පහත් කරන්න බෑ. මොකද මේ කියන්නේ මේ ශාසනේ තවත් වීරිය අධික කෙනෙකුට මේ ශාසනයේ පිංඔතුනි ඉදිරියට යන්න පුළුවන් ක්‍රමය. දැන් අපි හිතමු කෙනෙක් උපාධියක් ගන්නවා. ශාස්ත්‍රවේදී උපාධියක් අරගෙන ඔය ඒ උපාධියට ලැබෙන විදිය රස්සාවක් කරගෙන ජීවත් වෙන්න පුළුවන්. ඒක එක වීරියක්, ඒක එක මට්ටමක්. හැබැයි තවත් උනන් යාට පුළුවන් ශාස්ත්‍ර ප්‍රති කරන්න පුළුවන් විභාග දර්ශන ප්‍රති කරන්න පුළුවන් ඊළඟට ආචාර උපාධි කරන්න පුළුවන් ඒ වගේ ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. ඒතර ඒවට වෙනම වීරියක් තියෙන්න ඕන. අන්න ඒ වගේ තමයි මේ ශාසනේ පිංගතුනි සාමාන්‍ය වීරිය වඩලත් නිවන් දකින්න පුළුවන් බැරි කමක් නැහැ මේක ටිකක් දුෂ්කරයි ඒක තරමක් දුෂ්කරයි නමුත් මේ වගේ දුතාංග යම් ශාසනයක හරි හරියට වඩලා තිබුණොතින් ඒ භික්ෂුන් වහන්සේට පිංගතුනි ලැබෙන ලකූම ලාභය තමයි යම් බුද්ධ ශාසනයක පිංගත්ති තමන් ගිහිව හිටියත් ගිහි භාවයෙන් හිටියත් උන්වහන්සේ ඒ ජීවිතයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන එක ගාථා පද හතරක් අහලා පද හතරක ගාතාවක් අහලා අහගෙන ඉන්න ගමන් රහත් වෙන්න පුළුවන් අන්න ඒ තරම් විශේෂ ආනිසංසයක් පින්වත්නි මෙන්න මේ දුතාංග සමාදන් වෙන කිනාට ලැබෙනවා හැබැයි ඒ සඳහා සංසාරේ හොඳට දුතාංග සමාදන් වෙලා වීර්ය වඩලා තියෙන්නට ඕන නමුත් අද අපි මේ කාරණාවල අපේ පින්වතට මතක් කරන්නේ පින්වත්නි දැන් කෙනෙකුට මේ ධර්ම කරුණු ටික හරි දැනගත්තම අපිට යම් ප්‍රීතියක් හරි ඇති වෙනවා මම මේ කරුණ දැනගත්තා කියලා භික්ෂුන් වහන්සේලා හැටියට අපටත් එහෙමයි. එතකොට අපි හිතමු මේ ජීවිතේ මේක කරන්න බැරි වුණා කියලා. නමුත් අපි අර ධර්ම කාරණාව දැනගෙන තියෙනවනේ. දැනගෙන තියෙන නිසා යම් බුද්ධ ශාසනයක අපට කරන්න අවස්ථාවක් ලැබුණොතින් අර ධර්ම දැනුම තියෙන නිසා එක දේශනාවකදී මේ කාරණාව කෙරෙහි හිත ඇලෙන්න පුළුවන්. හිත ඇලිලා පින්වත්නි ඒ ජීවිතේ අපට ඒක කරන්න බැරි වෙන එකක් නැහැ කරන්න පුළුවන් වෙන්න පුළුවන්
තේනිසා මේ කරුණ දැන ගැනීම ඉතාම වැදගත්. ඉතින් අර ධර්ම රසය ඇති කරවන්න ඕන නිසා තමයි මං අපේ පින්වතුන්ට මේ කරුණ මතක් කළේ. ඉතින් දැන් මෙතන මම මේ පැහැදිලි කරා ඔය අර සම්පූර්ණ කොටසම නැවත මම මේ මතක් කළේ මොකද අර ක්‍රම කිහිපයක් තියෙනකොට පටලැවෙන්න පුළුවන් නිසා. නමුත් මෙතනදී තෝරගන්න ඕන අර මජ්ක්‍ධිම නිකාය අට කතාවේ කියපු ප්‍රමාණය තමයි මේ දුතාංගයට අපි ගන්න ඕන. ඇත්තටම ඒක විතරයි මෙතනට අදාළ, අනිත් එකක්වත් මෙතනට අදාළ නැහැ. නමුත් ඒ ප්‍රමාණය මෙතන විස්තර කරේ යම් යම් දේශනාවල් වලදී ඔන්නෝය කරුණොත් අහන්න ලැබුණොත් එතකොට පටලැවෙන්න පුළුවන්. එතකොට අපි එහෙනම් තෝරගන්න ඕන මොන ක්‍රමයේද කියලා. ඉතින් නමුත් ඒ පැටලිල්ල ලිහෙන්න ඕන නිසා තමයි භාග්‍යතුන් වහන්සේ මේ සියල්ලම මේ විදිහට දේශනා කරලා තියෙන්නේ. ඊළඟට මෙතන තවත් විශේෂ කරුණක් කියලා තියෙනවා මෙහෙම. දැන් අපි හිතමු ඔන්න ගාමාන්තර සේනාසනේ තියෙනවා. ගමේ කෙළවර තියෙනවා. ওই ගමේ කෙළවර ඉඳලා ගඟක් ගලනවා එහා පැත්තෙන්. ඔතනින් එහා පැත්තට කැලයක් තියෙන්නේ. ගමක් නැහැ. එහෙම නැත්තම් ගමේ ඉතන කෙළවර කන්දක්. කන්දෙන් එහා පැත්තේ කැලය. දැන් අර ගඟ ගමුකෝ. ගඟට උඩින් කෙලින් යන පාරක් නැහැ. හැබැයි ගඟ වටේ පාරක් තියෙනවා. වටෙන් ගිහිල්ලා අර එහා පැත්තේ කැලයට යන්න පුළුවන්. එහා පැත්තේ ආරණ්‍යයක් තියෙනවනම් එතනට යන්න පුළුවන්. දැන් අපි හිතමු මේ දුතාංගයේ සමාදන් වෙන භික්ෂුන් වහන්සේ දැන් අර දුනු 500 මැනගෙන යනවන යන්න ඕන ඒ ආරණ්‍යයට ළඟම තියෙන තැන. ඒ ආරණ්‍යයට ළඟම තියෙන තැන තමයි තෝරගන්නට ඕන. හැබැයි අපි හිතමු ගඟ මැදින් පාලමක් තියෙනවා කියලා. ඔය පාලමෙන් මනින්නේ නැතුව කෙටි පාරෙන් මනින්නේ නැතුව මේ භික්ෂුන් වහන්සේ දුතාංගය සඳහාර දීර්ඝ පාර තෝරගෙන යනවා. දීර්ඝ පාර තෝරගෙන යනකොට අර කිට්ටු පාර තියෙද්දි ගඟෙන් එහා පැත්තේ යන්න පුළුවන් පාර තියෙද්දි දැන් දුනු 500 මැන ගන්න ඕනනේ ගොඩක් දුරට 500ක් මැනගෙන යන්න ඕන නිසා දීර්ඝ පාර තෝරගන්නවා. එහෙම තෝරාගෙන අර ළඟින් පාරක් තියෙද්දි ඒ පාර මග හැරලා අර දීර්ඝ පාර තෝරගෙන මැන්නොතින් එතකොට හඳුන්වනවා දුතාංග චෝරෙක් කියලා. ඒ දුතාංග හොරෙක්. ඒ කියනවා දුතාංග සමාදන් වුණා වෙන්නේ නැහැ. නමුත් මෙතනට ආරන්නේ තෝරගන්න ඕන අර ගාමාන්තර ගමේ කෙළවරේ ඉඳලා අර කියපු ක්‍රමයට. හැබැයි තෝරගන්න ඕන ළඟම තියෙන පාර. ඊළඟට පින්වත්නි දැන් මේ දුතාංග සමාදන් වෙනකොට මෙතන තවත් විශේෂ කරුණක් කියලා තියෙනවා මේ ආරන්නේක දුතාංගයේදී. ඒ කාරණාවත් මෙතනට වැදගත්. අපේ තුමු දැන් දුතාංග සමාදන් වෙච්ච යම් භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා ආචාර්යණන් වහන්සේට උපස්ථාන කරන. ආචාර්යණන් වහන්සේ ගිලන් වෙලා උපාධ්‍යාන වහන්සේ ගිලන් වෙලා ඒ උපාධ්‍යන් වහන්සේට ආරන්නේ වැඩවාසය කරන්න බෑ උන්වහන්සේගේ කායික රෝගී තත්ත්වේ නිසා. ඒ නිසා උන්වහන්සේ වඩම්වන්න වෙනවා ගාමාන්තර සේනාසනයකට. අර ගමේ කෙළවරේ තියෙන සේනාසනයකට වඩම්වන්න වෙනවා. ඒත් එහෙම වඩම්වනකොට දැන් අර ගෝලහාමුදුරෝ මේ ආරණ්‍යක දුතාංගේ රකින්න හාමුදුරෝ උන්වහන්සේ අර ආචාර්යන් වහන්සේට උපස්ථාන කරලා රැය පහන් කරන්න ඕන අර ආරණ්‍යට ගිහිල්ලා. රැය පහන් කරන්න ඕන ආරණ්‍යට ගිහිල්ලා. එහෙම වුණොත් දුතාංගේ කැඩෙන්නේ. ආචාර්යන් වහන්සේට උපස්ථාන කරනවා ගාමාන්තර සේනාසනෙට වෙල දහවල් කාලේ රාත්‍රිය පහන් වෙන්න කලින් ආරණ්‍යට ගිහිල වැඩ ඉන්න ඕන. එතන රැය පහන් කරලා ආයිමත් පහෝදා ආවට උන්වහන්සේගේ දුතාංගේ කැඩෙන්නේ නැහැ. අපි හිතමු දැන් බැරි වෙලාවක්වත් ඔය ආචාර උපාද්දෙන් වහන්සේට උදේ වෙනකොට උදේ පාන්දරට බෙහෙතක් දෙන්න තියෙනවා, ආහාර දෙන්න තියෙනවා, උපස්ථානයක් කරන්න තියෙන උන්වහන්සේ දැඩි ගිලන් වෙලා ඉන්නේ. උට ළඟම ඉන්න වෙනවා. එහෙම වුණොත් බුදුරජාන් වහන්සේ එතන විශේෂයෙන්ම කියලා තියෙනවා අර ආරණ්‍යක දුතාංගයේ රකින භික්ෂුන් වහන්සේ ඒ දුතාංගිය අත්හැරලා ආචාරවත කරන්න කියලා. මොකද බුදුරජාන් වහන්සේ අහනවා තමන් කරන්නේ නැතුව දෙමව්පියවිල මේව කරන්නද කියලා. ඉතින් එහෙමනම් මේ උපස්ථානය කියන එක බුදුරජාණන් වහන්සේ පළමු තැනට දාලා තියෙනවා. ඒක පළමුවෙම කළ යුතුයි දුතාංගයේ සමාදන් වෙනවට වඩා කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ මෙතන පනවල තියෙනවා. එහෙමනම් ආරණ්‍යක දුතාංගයේ රැකෙන භික්ෂුන් වහන්සේට එවැනි අවස්ථාවක් ආවොත් උන්වහන්සේට සිද්ධ වෙන දුතාංග සමාදානෙන් ඉවත් වෙන්න. ඊළඟට පින්වතුනි මේකෙත් අර කලින් දුතාංගවල වගේම උත්කෘෂ්ඨ මධ්‍යම මෘදුක කියලා මට්ටම් තුනක් තියෙනවා. උත්කෘෂ්ඨ මට්ටමේ රකින්න කෙනා ඒ භික්ෂුන් වහන්සේ මාස 12ම වැඩ ඉන්නේ ආරණ්‍යේ. හේමන්ත ගිම්හාන වස්සාන කියන ඍතු තුනේම වැඩ ඉන්නේ ආරණ්‍යේ. ඊළඟට මධ්‍යම වශයෙන් රකින්න භික්ෂුන් වහන්සේ වැසිසාර මාසේ විතරක් ආර ගාමන්තර සේනාසනේ වැඩ ඉන්නවා. ඊළඟට
අනිත් මාස 8 හේමන්ත ගිම්හාන කියන මාස 8 ආරණ්‍ය වැඩ ඉන්නවා. ඊට මධ්‍යම ප්‍රමාණයට රකින භික්ෂුන් වහන්සේ ගිම්හාන කාලයට විතරයි ආරණ්‍ය වැඩ ඉන්නේ. හේමන්ත වස්සාන කියන කාල දෙකේම ඉන්නේ ගාමාන්තර සේනාසනේ. මධ්‍ය මුදුක ප්‍රමාණයට රකින භික්ෂුන් වහන්සේ ඒ විදිහට තමයි වැඩ ඉන්නේ. දැන් මේ තුන් නමටම පිංගොතුනි මේ දුතාංගේ කැඩෙන්නේ මෙන්න මෙහෙමයි. කොහොමද? අපේ තුමර උත්කෘෂ්ඨ රක් උත්කෘෂ්ඨ විද්‍යට රකින භික්ෂුන් වහන්සේ ආරණ්‍යනේ වැඩ ඉන්නේ. මාස 12ෙම බැරි වෙලාවක්වත් එක රැයක් කරේ පහන් කරොත් ගාමාන්තර සේනාසනයක උන්වහන්සේගේ දුතාංගේ කැඩෙනවා. ඊළඟට මධ්‍යම ප්‍රමාණයට රකින භික්ෂුන් වහන්සේ මාස 8ක් ඉන්නවනේ ආරණ්‍යේ. ඔය මාස 8න් එක දවසක් හරි ගාමාන්තර සේනාසනයේ කරේ පහන් කළොත් උන්වහන්සේගේ දුතාංගේ කැඩෙනවා. මුදුක වශයෙන් රකින භික්ෂුන් වහන්සේ ගිම්හාන මාස 4 විතරයිනේ අර වගේ ආරණ්‍යේ ඉන්නේ. එතකොට ගිම්හාන මාස 4න් එක දවසක් හරි රැය පහන් කළොත් ගාමාන්තර සේනාසනයේක උන්වහන්සේගේ දුතාංගයත් කැඩෙනවා. එහෙම තමයි දුතාංගෙ කැඩෙන්නේ. හැබැයි මෙතන තවත් විශේෂ කරුණක් කියලා තියෙනවා. බැරි වෙලාවක්වත් ওই තුන් නමම දුතාංගෙ කැඩෙන කාලයකදී කැඩෙන්න පුළුවන් කාලයකදී දවසක් ගාමාන්තර සේනාසනයේකට එනවා බණක් අහන්න. දේශිකයන් වහන්සේ ධර්ම දේශනාව කරනව රැය ඉලි වෙනකන්. තුටරදි අර භික්ෂුන් වහන්සේලා රැය ඉලි වෙනකන් බණ අහනවා. එහෙම බණ අහනකොට ඉලි වුණා කියලා අර තුන් දෙනාගේ දුතාංග කැඩෙන්නේ නැහැ. ධර්ම ශ්‍රවණයට සම්බන්ධ වුණා කියලා දුතාංගේ කැඩෙන්නේ නැහැ. හැබැයි බැරි වෙලාවක්වත් ඒ භික්ෂුන් වහන්සේලා යම් විටක ධර්මදේශිකයන් වහන්සේ ආසනින් වැඩම කරාම හිතනවා නම් කමක් නැහැ මම පොඩ්ඩක් මහන්සි නිසා මෙතන ඇලවිලා ඉඳලා යනවා කියලා උන්වහන්සේ එතන මදක් ඇලවිලා ඉඳලා ඒ වෙලාවට අරුණ නැගුණොත් එළි වුණොත් උන්වහන්සේලාගේ දුතාංග කැඩෙනවා. ඒක තමයි මේකේ සීමාව. ඊළඟට පින්වත්නි මේකේ ආනිසංශ පැහැදිලි කරලා තියෙනවා. ආනිසංශත් ඉතාම විශේෂයි. විලාව බොහෝ සෙන් ඉක්මලා තිබෙන නිසා මම කෙටියෙන් මේ ආනිසංශ කීපයකොත් මතක් කරන්නම්. පින්වත්නි මේ දුතාංගයේදී විශේෂම ආනිසංශය තමයි දැන් සමහර භික්ෂුන් වහන්සේලාට පින්වත්නි මේ හිත සමාධිගත කරගත්තම හිත විවේක කරගත්තම සමාධියට සමවදින්න පුළුවන් බොහොම ඉක්මනට. දැන් නොඑක් නොඑක් සමාධි වලට සමවදින්න බැරි වෙච්ච යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා නම් ආරණ්‍ය වැඩ ඉන්න නිසා උන්වහන්සේට සමාධි වලට සමවදින්න පහසොයි. මොකද කෙලෙස් ඇති වෙන සීමාව හරි අඩුයි. ඒ නිසා ආරණ්‍ය වැඩ ඉන්න භික්ෂුන් වහන්සේට ආරණ්‍ය සංඥාව මිනී කරලා උන්වහන්සේ නොලබපු සමාධීන් පවා ලබන්න පුළුවන්. ඒක තමයි පළවෙනි ආනිසංශය. දෙවෙනි ආනිසංශය තමයි බුදුරජාණන් වහන්සේ විශේෂම මේ ආරණ්‍ය වැඩ වාසය කරන භික්ෂුන් වහන්සේලා වර්ණනා කරලා තියෙනවා. අරක දවසක් මම ඒ වනේ වාසයේ හේතු කොටගෙන නාගිත භික්ෂුන් වහන්සේ පිළිබඳ සතුටු වෙමි කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒත් ඒ වගේ ගත්තම් භාග්‍යතුන් වහන්සේ මේ ආරණ්‍ය වැඩ ඉන්න පිරිසට ඉතාම කැමති. ඉතින් භාග්‍යතුන් වහන්සේ සතුටු වීම කියන කාරණාව තවත් ආනිසංශයක්. ඊළඟට තවත් ආනිසංශයක් තියෙනවා. මේ ආරණ්‍යවල වැඩ ඉන්න භික්ෂුන් වහන්සේලාගේ හිතට මේ රූප ආදී කෙලෙස් ඇතිවීම ඉතාම අඩුයි. මොකද ස්ත්‍රීන්ගේ දර්ශන නැ නොඑක් නොඑක් මේ හිත ඇවිස්සෙන ආකාරයේ දර්ශන නැ ශබ්දහන ලැබෙනවා හරි අඩුයි. ඉතින් ඒ නිසා උන්වහන්සේලාගේ මේ කෙලෙස් උපදින්න පුළුවන් සීමාව ඉතාම අඩුයි. ඉතින් ඒ නිසා උන්වහන්සේලාට අර ගාමාන්තර සේනාසයකින් සේනාසනයකින් භික්ෂුන් වහන්සේ නමකට වඩා මේ වගේ ස්ථානයක වැඩෙන්නේ භික්ෂුන් වහන්සේට හිත වීරිය වඩන්නේ නැතුව ඉතාම පහසුවෙන් හිත රැකගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ආරණ්‍යක වගේ ඉන්නකොට තමන්ට විවිධ බයවල් ඇති වෙනවා. ඉතින් ඒ බය දැන් කළුවරේ තනියම වගේ ඉන්නකොට විවිධයි බයයිනේ. අන්න ඒ බය පවා මේ ආරණ්‍ය දුතාංගේ සමාදංගනේ භික්ෂුන් වහන්සේට නැති වෙනවා. ඒ වගේම තමයි මරණ බය ජීවිතයට තියෙන ආශාව පවා නැති වෙනවා. ඒක තවත් ආනිසංශයක්. ඊළඟට අනිත් ආනිසංශය තමයි මේ විවේක රසය. විවේක රසය කොච්චර උසස්ද කියලා තියෙනවා පින්වත්නි. මෙතන ශක්‍ර දෙවියෝ ලබන සැපය තමයි උසස්ම සැපය. ඒ සැපයට වඩා උසස් සැපයක් මේ ආරණ්‍යක දුතාංගේ සමාදන් වෙන භික්ෂුන් වහන්සේ ලබනවා කියලා ආනිසංශයක් හැටියට මතක් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ පාංශුකූල ආදී දුතාංගයන් මේ භික්ෂුන් වහන්සේට හරියට සන්නාහයක් වගේ කියලා සඳහන් කරමින් ආනිසංශ මතක් කරලා තියෙනවා.
ඒක තමයි මේ දුතාංග සමාදන් වෙන භික්ෂුන් වහන්සේට ලැබෙන ආනිසංස. එමනම් අද අපි සාකච්ඡා කළේ ආරණ්‍යක දුතාංගය. ඉතින් මේක කෙනෙකුට අර මුල් කාරණාවල් ටික පැටලෙන්නත් පුළුවන්. ඒ නිසා අපේ පින්වතුන්ට පුළුවන් මේ ධර්මදේශනාවල් net නාලිකාවේ net fm බන කියන YouTube නාලිකාවට මේව දානවා. ඉතින් ඒ අන්තර්ජාලයෙන් ඒව හොයාගෙන අපේ පින්වතුන්ට නැවත නැවත මේව ශ්‍රවණය කරලා තමන්තර ගැටලු ඇති තැන් निराකරණය කරගන්නට පුළුවන්. එහෙමනම් අද දවසේ අපි දේශනාව නිමාවටපත් කරනවා. මේ උතුම් සද්ධර්ම දේශනාව පවත්වලා රැස් කරගත්තු උදාර කුසලානිසංස ධර්මයෝ දායකත්වයේ දරණ පිංගුතුන්ට අනුමෝදන් කරමින් පිං අනුමෝදන් කරනවා. අද මේ උතුම් සද්ධර්ම දේශනාවට දායකත්වයේ දරූ දහම්පාරමී සංසදයේ දායක පිංවත් පිරිසට අපි පිං අනුමෝදන් කරනවා. ඔක්තෝබර් මාස 31 වෙනි දින දහම්පාරමී සංසදයේ දායකත්වයෙන් අද මේ දේශනාව සඳහා දායක වෙනවා අපට වටිනා කරුණු දහම් කරුණු පහදා දුන් පින්වත් දේශිකානන් වහන්සේටත් දහම්පාරමී සංසදයේ කලුණු මිතුරු හැම දිනාටමත් ලක්වැසි ලෝවැසි හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කියලා ආශිර්වාදේ කරනවා. ඒ වගේම ඒ සීළු දිනාගේම නම් මිය පරලෝගියපු සීළු මියගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම ප්‍රාර්ථනීය බෝධියකින් සුඛසහගත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා මේ වෙලාවේ පින් අනුමෝදන් කළ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තවත් පිරිසක් දායකත්වයේ දරනවා කුරුණෑගල පදිංචි අචලා තුෂාරි කැප්පැටිපොළ මහත්මිය, තරිඳු තෙන්නකෝන් ලොකු පුතුණුවන්, ඕස්ට්‍රේලියාවේ පදිංචි කසුනිකා තෙන්නකෝන් චූටිමැණිකේ දියණිය කියන මෙන්න මේ පින්වත් පිරිසයි අද දේශනාවේ දායකත්වයේ දරන්නේ. පින්වතුන් බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම කුරුණෑගල උඩදිගන පදිංචිව සිටි 2016 10 31 වෙනි දින මියගිය මහින්ද තෙන්නකෝන් ආදරණීය ස්වාමි පුතුණුවන්ට ආශිර්වාදේ කරනවා. ඒ ස්වාමි පුතුණුවන්ගේ ඒ පියාණන්ගේ පස්වන ගුණානුස්මරණේ සිහිපත් කළ පින් දෙනවා. එතුමාට මේ පින් අනුමෝදන් වේවා. එතුමාගේ සසර ගමන සුවපත් වේවා. සියලු මියගේ ඥාතීන් ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා කියලා අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම සුජීවත්ව සිටින නන්දා ලොකුලියනගේ මෑණියන් ඇතුළු පින්වත් හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කියලා මේ වෙලාවේ සිත ප්‍රාර්ථනා කරනවා. එමනම් අවසානයේ ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා අජර වූ අමර වූ නිවන ලැබසනසෙන්නට මේ කුසල්ලුතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා චුබුම්මට්ටහා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ ශාවකං.